කැලණිය මෑවැල්ල ප්‍රදේශයේ කැලණිකඟ දෙපස පදිංචිකරුවන් පිරිසක් මේ උද්ඝෝෂණය සංවිධානය කර තිබුණා. ගංවතුර ආධාර ලෙස රුපියල් 10000ක මුදලක් තමන්ට ලබා දෙන බව පැවසුවත් දැන් එය රුපියල් 3000 දක්වා අඩු කිරීමේ සැලසුමක් ඇති බවටයි ඔවුන් චෝදනා එල්ල කළේ. මේ පිරිස මාර්ගයේ අවහිර වනසේ උද්ඝෝෂණය කිරීමේදී පොලිසිය ඔවුන් ඉවත් කිරීමට උත්සාහ ගැනීමත් සමගම තරමක උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. ఉద్ఘోషకీన్ పవసువే ప్రదేశే రజే నిలదహరీన్గే సేవే పిలిబందవ తమంట సహిమికట పత్వే నొహకి బవై అపే మాంత తమ అపే గే ఉనత్ అదే నముత్ గంగతరు దార ఏ ఒకమ్ కాబాసను ఆ దెన్ కిసిమ కనే కపే దియా బరన్నే దాపిడ మే రూపాయ దాదా దెనవ కిన 3000 దెన్న దెనవ కియన్ అపే మేకట మెదియా తున తేగలొక్క కియన ముద్దరే కపనవ కియ సముత్ ముద్దరే కపనవ కియ గామసేకన వెదమ్మ నే గామసేకే మంగిలవ ගාමසේක මාත්‍යෝ මේ සිලින්ඩර් ගෑස් ස්ලිප් දෙනවා කිව්වා කියලා මං හිමින් ගිහලා ඇව්වා මට මාත් එක ගා ගන්න මං ගිය නිලධාරික එක ගා ගන්න නෙමෙයි ඉතර අසරණ වෙලා ගම් වතුර දාලා මිනිස්සුන්ව දේවල් ඔක්කොම යට වෙලා තියෙද්දි මේ අපිට රුපියල් 10000කට මේ ලිඛිතව පෙන්නලා රුපියල් 3000ක් දෙන්න හදනවා මේවා මේ මිනිස්සු අසරණයිනේ මේ තියෙන්නේ අපිට 10000 දෙන්න මේවා කරපු එක නිර්දේශනය කළා ගාමසේක සීල් ගහලා ඔක්කොම කරලා තියෙනවා ඊයේ හවස සමුර්ධ නියාමක තුමියත් එක්ක ඇවිල්ලා 3000ක් දෙන්න මේ සුදු කොලේ පුරවල අපිට දෙන්න කිව්වා පිල්ලන්නේ නැජෙන් අපිට සාධාරණයක් දෙන්න මේ 3000 දීලා ඉතුරු 7000 කාගේ සාප්පුවටද මේක යන්නේ අන්ත අසරණේ තමයි අපේ 7000ට හරින්නේ මේ පිළිබඳව අප කැලණිය ප්‍රාදේශීය ලේකම්වරියන්ගෙන්ද විමසීමක් කළා රජයේ තීරණය කළා තියෙනවා ගම් වතුර නිසා ආපදාවට පත් වෙච්ච විනාශ වෙච්ච නිවාස සඳහා යම් කිසි සහනාධාරයක් ලබා දෙන්න. එතනදී ඒ වෙලා තියෙන ආපදාව තක්සේරු කළ තමයි මේ මුදල ගෙවන්න ඕන. පුද්ගලයෝ අවබෝධ කරන් තියෙන්නේ 10000 අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි කියලා. නමුත් 10000 අනිවාර්යයෙන් ලබා දීමේ හැකියාවක් නැහැ. පැහැදිලිවම අපිට චක්‍රලේකවල උපදෙස් දීලා තියෙනවා තක්සේරු කිරීමේදී තක්සේරු වටිනාකම රුපියල් 10000ට අඩුයි නම් මේ තක්සේරු වටිනාකම තමයි ගෙවන්න ඕනේ කියලා. ඉතින් අපි ග්‍රාම නිලධාරී වරුන්ට පවර්ලා තියෙනවා මේ ප්‍රදේශවල බලලා ග්‍රාම නිලධාරී සංවර්ධන නිලධාරී සහ සමුද නිලධාරී එකතු වෙලා පරීක්ෂා කරලා අපිට තක්සේරු වාර්තාවක් ලබා දෙන්න කියලා. ඊයේ මෑවැරි තක්සේරු කරන්න ගියාම තමයි මේ ගැටලුව ඇති වෙලා තියෙන්නේ.